ලිේන්තු තර සුසිල් ප්‍රේජාන්ත මැතුමා කරපු කතාවේ කොටසමම මේ අවස්ථාවදි මාධ්‍යවලට පෙන්වන සූදානම්. වධන්ටම් කරන්නනේ ගවිශේෂෙන්ම ජනමා්‍යමාගේ සතිීපෙක්ට පෙරත් නැවතත් අපට දැනගන්නට ලබෙනවා. පාර්ලිමේන්තු සමාන මාජන සභහාවක් පැත්තිීමට සූදානම් වෙනයි.මහිදීඔෝ සඳහන් කරන්නේ. ජනමාධ්‍යවලින් වාර්තා වුනාලු පාර්ලිමේන්තුවට සමාන සභාවක් පීට වන්න නැත ආරම්භ කරන්න කටයුතු කන්නවා කියලා ඕට දැනගන්න ලැබුණරු. මුලින් කියන්න කැමති සුසිල් ප්‍රමජන්ත ඇමැත්තුමාට පාර්ලිමේන්තුවට සමාන ගෞමඩුවක්නම් තව මේරට කොහොමත් අවශ්‍යනෑ. එකකනිසා පාර්ලිමේන්තුවට සමාන සභාවක් ගැන කොහවත් සාකචා කරයි කියල මොහිතන්න්නේ. ත තමයි මේ ජනතා පාර්ලිමේතුව පිළිබඳ සංකල්පය ලෝකයේ පවතින සහ මිනිස්සුන්ට තියෙන මානම අයිතිවාසිකම් යටතේ ජාත්‍යන්තරර් ප්‍රඥප්තිීන් වලින් වගේ ශ්‍රී ලංකා විවස්ථා වෙනත් ආරක්‍ෂා කරලා තිබෙන භාෂනයේ නිදහස රැස්ීමේ නිද සහ දේශපාලනයේ නිියුක්තවීමේ තින නිදහසගේනෙ එක භාවිතා කරන්න තියන උත්තරීදර අවස්ථාව අපි හැමෝම දන්නවා මේ වෙනොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය කරන්න නැති. නියෝජතව ප සක්කකින්න පාර්ලිමේන්තුවක් බෞඩ පත්තලාල තියෙන. මේ අයයි ජනතා නියෝජිතයි නොන නිසා තමයි ජනතා කියන නම දකිනකොටම් බයවෙන්. ජනතා සභාවක් ජනත පාර්ලිමේන්තුවක් කියනකොටම පාර්ලිමේන්තු ඉන්න දෙේ විසිප පහය කුල් වෙුලන්නන පටන් ගන්න. ඒ ගොල්ලො ජනතා නෝජිතය නොන පවේගොලො දන්න නිසා. ජනතාව නියෝජනය කරනවා නම් මේ පාර්ලිමේන්තු ඇතුළේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නවවා. නතාව ප්‍ර්නලට සිඳුමයන් ො නමුත අද වෙලා තියෙන්නේ මේ දූෂිත දේශපාලඥයන්ගේ පැවැත්වංසා ආරක්ෂාව වෙනුවෙන් මේ ජනතා මුදලින් පවත් ග යන පාලිමේන්තුව පවිච්චි කරන්න මෙය උත්සාධරමින් ඉන්නවා. ඒ නිසා මේ අයට ලොකු සැකයක් බයක් තියෙනවා ජනතාව එකතු වෙලා කරන ඕනෑම ක්‍රියාවක් සම්බන්ධය අපි ඉතා පැහැදිලිව කියන්න කැමති මේ ජනතා පාහර්ලිමේන්තු සංකල්පය එළිදක්වන අරගලේ මුල් වෙලා ීහච් කණ්ඩායම්ල එකතුවෙන් හැදුනු ඒ කණ්ඩයම කිසි සේත්ම මේරටේ ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී කටයුතු කරන්න සූදානම් පිරිසක් නෙමේ කියෙනෙක්. අපි තා පැහදිලිවගේ කියනවා මේරටේ ආණ්ඩුක්‍රම් ්‍යවස්ථාව ආරක්ෂා කරන පිරිසක් ඒ ආණඩුක්‍රම් ්‍යස්ථාවනව ජනතාවට තමයි පරමාධිපත්්‍ය බලේතියෙන්නේ. එක අමතක කරන්නෙ පප ආඩු කක්‍රම් ්‍යස්ථාව තුන්ගනි ්‍යවස්ථාවන් පරමාධිපත්්‍ය බල නතාවට තිබ. ඒ අමත කරල තමයි දේශපාලගඥයෝ හතරනි ව්‍යවස්ථාව ඒගොල් පාල ිමේන්තු න්ත්‍ර ෝ පත් කලාට පස්සේ. වරුතු පහක්්‍යනකං නතාව අමත කල්ලලා තමන්ට ඕනදදි වැඩ කරන්න පටන්ගන්න ඒමන අපේ මැද අත්වීම තියෙන්නේ අපේ මැදි අත්වීම තියෙන මේ රඩ තුළ ජනතාවගේ පුළුල් සහභාගීතතුයක් සහිත පජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කරන්න සහභාගීත්ත ප්‍රජාතන්ත්‍රවාද ස්ථාපිත කිරීම සොඳහා තමයි අපි මේ ජනතතා පාර්ලිමේතු සංකල්පය පිඳ සාකච්චා කර එතකොට සුර ප්‍රම ජාත ඇමැත්තු මාර්තින ප්‍රශ්ණනය මේ ජත පාර්ලිමේතු ට සාමාන සභාග්‍ය ේ විිපක්. ඉදන්න එහෙම්බැලුව දෙසේ විපාගට රැසීම පාතන්නත් බැරිවි. ඒකත් පාර්ලිමේන්තුවක් කියෙහිතයි. අපි ශඩෝ පාලිමෙන්ට් එකක් කියක පහිටවන්නේ මේ පාර්ලිමේන්තුව නොකරන මේ පාර්ලිමේන්තුව විසින් පහර හැරපු ජනතාව වගකීම් ඔවුන්ට පෙන්වා දෙෙන්න්න මිසක් ඒ අපේ අර ගන්න නෙමේ. අපිදන්න පාර්ලිමේන්තුවට තියන අව්‍යෝස්ථාවෙන් ප්‍රධාන බලතල දෙකක් රාජ්‍යමමුූල්ල බලතල සහ ව්‍යවස්ථ සම්පාධන බලතල. ුක්‍රම වස්ථාවීතා පැදිලිව සුසිල් ප්‍රම ජන්ත මත්්‍ය පෙන්න්නාදන ගන්තය කියන්නේ පාර්ලිමේන්තුවට ඒ බලතල හැත්ත එක්වෙන් ්‍යවස්ථාව තින බලතල පාර්ලිමේතුේ බලතල වෙනත් කණ්ඩෑයමකට පවරන්න හෝ අන්සතු කරන්න හෝ වෙනත් එවැනි යතින පිී වන පාලිමේන්තුර ැකී කිය. ඉති පාර්ලිමේන්තුව එක් කරන්න පා. අපි කරන්නේ ජනතතාවෙකතු කරගෙන ජනතා නෝජිතව එකතු කරගෙන ජනතාවගේ ප්‍රශ්න සාකච්චා කරන සභාවක් ඇති කරලා මේ පාර්ලිමේන්තුවරත් මේරටේ ජනතාවටත්. සැබෑ පාර්ලිමේන්තුවක්. ක්‍රියාත්මක වියයුත්ත එකසේද. ජනතාවගේ ප්‍රශ්න විසඳන් එකසේද කිය එක පිළිබඳව පූර්වාදර්ශයක් සපේන වැඩගටයත් තක් සිද්ධ කරා. ඒ නිසා සුසිියල් ප්‍රේම ජානත මැත්තුමා ඇතුළ මේ දූෂිත දේශපාලඥනයෙන් රැල බයිවෙලා ඇති. මේලටේ ඊළංඟ පාර්ලිමේන්තුවට මේ දූෂිතයින්ට යන්න බැරිවෙන විදියට ජනතාවගේ බලය ශක්තිමත් කරලා ජනතාව දැනුවත් කරලා ජනතාව ඒක රාශී කරලා. ළඟ පාලිමේන්තු මතිවරනයකදී මේ දෂිතයෙන් පාර්ලිමේන්තුව යනෙක වලක් වන වැඩපිළිවල තමයි මේ ජනතා පාර්ලිමේන්තුව අදියත් කරන්න කෙනෙ එක මං මේ අවස්ථයි මතක් කරන්නමකැවති. අවසාන වර්යෙන් මම සුදුල් ප්‍රේම ජනන්තම ඇතුමාට කියනවා පාර්ලිමේන්තු වර ප්‍රසාධවට යටවෙලා මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලඟනය වනාාකාරයට ජනතාවට තියන අයිතිවාසිකම් යටපත් කරන්න උත්සාහදරන් දෙපා ඒකට යටවෙන පරම්පරාවක් නෙමෙයි දැන් අදා පේරට ඉන්න ගන එක මදක් කරන්න කැමැති ඇමත්තුමාට.දනව රපෝට වාරණයෙන් තොර අභක්ෂපාති වාර්තාකරණය.